කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ හය ශ්‍රේණියේ දෙවනි පාඩම වන ස්ථානීය අංකය කියන පාඩම. හරි. අපි මුලින්ම බලමු අපි එදිනෙදා භාවිතා කරන සංඛ්‍යා මොනවද? දැන් ඔයාලා දන්නවා අපි භාවිතා කරන සංඛ්‍යා ප්‍රධාන වශයෙන්ම අපි වර්ග දෙකක් තියෙන සංඛ්‍යා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හින්දු අරාබි ඉලක්කම් කියන එක. අනිතික රෝමි ඉලක්කම්. නමුත් අපි බහුලව භාවිතා කරන්නේ මොකද? මේ හින්දු අරාබි ඉලක්කම් කියන එක. හරි. බලන්න හින්දු අරාබි සංඛ්‍යා ක්‍රම අපි දෙදා භාවිතා කරන්නේ මේ හින්දු අරාබි සංඛ්‍යා ක්‍රමය වෙන්නේ. හින්දු වල 1 2 3 4 5 6 7 8 9 9 කියන මෙන්න මේ සංඛ්‍යා මෙන්න මේ ඉලක්කම් 10 තමයි මේ හින්දු අරාබි ක්‍රෙන්තන් මේක සරලවම කිව්වොත් අපි ගණිතයේ ඉලක්කම් මූලික වටිනාකමක් නිර්මාණය කරන්න භාවිත කරන්නේ මෙන්න මේ කියන ඉලක්කම් කිහිපෙන්නේ නේද හරි එතකොට අපිට යම් වටිනාකමක් විතර උපරිමයෙන්ම පෙන්වන්න පුළුවන් වෙන්නේ කීයද 9 විතරයි අපිට එහෙම නෙමෙයිනේ අපි දිනදා භාවිත කරන සංඛ්‍යා ඉලක්කම් වෙන්නේ 9 විතරයි නේ ඊට වඩා විශාල සංඛ්‍යා අපි නිරූපණය කරනවා උදාහරණයක් විදිහට පන්තියක සිටින ළමයි කිව්වොත් අඩුම ගානේ 9ට වඩා වැඩි නේද නේද එතකොට එතකොට පුතේ මේ 9ට වඩා වැඩි නිසා අපිට තවත් ස්ථානයකට යන්න වෙනවා තවත් මොකක් හරි තැනකට යන්න ඕනක තමයි මේ පාඩමේ ඉගෙන ගන්න ස්ථානීය අගය කියන්නේ බලමු මේ ඉලක්කම් දෙකක් නැත්නම් ඉලක්කම් දෙකක් යෙදෙන සංඛ්‍යා මොනවද කියලා හරි මම ඉහළ තියෙන සංඛ්‍යාව හැම කෙනාටම මම හිතනවා හය ශ්‍රේණිය ඉගෙන ගන්න හැම ළමෙක්ම විල කියව ගන්න පුළුවන් කියලා මේ තියෙන විදිහට 75 එතකොට මෙතන ස්ථාන දෙකක් තියෙනවා කියලා පැහැදිලි මෙතන තියෙනවා 7 මෙතන තියෙනවා 5 ඉලක්කම් දෙකක් තියෙනවා මෙතන ස්ථාන දෙකකුත් තියෙනවා ඉතින් මොනවද මේ කියලා මේ බලන්න තමයි මෙන්න මෙතන එක ස්ථානයක් තියෙනවා අනිත් ස්ථානය තමයි මේ හරි මෙතන එක ස්ථානයක් තියෙනවා මෙතන ස්ථාන තවත් ස්ථානයක් තියෙනවා මෙන්න මේ ස්ථානයට කියනවා මොකක්ද කියලාද එක ස්ථානය මෙතනට කියනවා එක ස්ථානය මෙන්න මේකට කියනවා මේ පහ ඉලක්කමට කියනවා මේ මේ පහේ ඉලක්කමට කියනවා එක ස්ථානයේ ඉලක්කම කියලා මේකට කියන්නේ එක ස්ථානයේ ඉලක්කම කියලා මේකට එක ස්ථානයේ ඉලක්කම කියනවා ඊට පස්සේ මේ තියෙන ස්ථානේ මොකද්ද මේකට කියනවා පුතේ දස ස්ථානය මේක මොකක්ද දස ස්ථානය එහෙනම් මෙන්න මේ හතේ ඉලක්කමට කියනවා දස ස්ථානයේ ඉලක්කම කියලා එතකොට මම පෙවුනා මේකේ නිරූපණය යම් නිරූපණය වල යම් මගයක් තියෙනවා මේකේ නිරූපණය වල යම් මගයක් තියෙනවා ඒ වගේ මෙතන තියෙන එක ස්ථානය මේ තියෙන දස ස්ථානය එක ස්ථානයේ දස ස්ථානය එක ස්ථානයේ ඉලක්කම වෙනවා පහ දස ස්ථානයේ ඉලක්කම වෙනවා හත හරි බලන්න මම මේක තවත් ඔයාලට වැඩි දුර පෙන්නනවා මේක ඝන කරාම මොකද මේ එකේ ඒවා 10 ඒවා මේ ඝන කරාමක තියෙන බුල මේ එක තීරුවක තියෙන බුල උපරිම ගාන මම අර හින්දු වර බිලක්කම වගේ 9යි දැන් බලන්න මම මෙතන පෙන්නනවා මේ බලන්න හරි මෙතන නිරූපණය මෙතන යම්මගයක් තියෙනවා 10 ඒවා කීයක් තියෙනවද 10 ඒවා දෙකක් තියෙනවා එකේ ඒව තුනක් තියෙනවා එහෙනම් මෙතන හැදෙන උත්තරේ තමයි වටිනාකම තමයි 23 කියන්නේ මේක හැදෙන උත්තරේ තමයි 23 කියන්නේ 10 ඒව දෙකක් තියෙනවා එකේ ඒව තුනක් තියෙනවා එතකොට නිරූපණය වෙන්නේ නිරූපණය වෙන අගය වෙන්නේ 23 හරි බලන්න මේ වගේ අපි මොකක් හරි සංඛ්‍යාවක් දැක්කම දැන් මේ සංඛ්‍යාව දිහා බැලුවම ඔයාලට පේන පැහැදිලි දෙයක් තියෙනවා මේ බලන්න මේකෙන් ඇත්තම කතාව මේ 23 කියන එක ඇදිලා තියෙන්නේ කොහොමද 10 ඒවා කීයක් තියෙනවද දෙකක් තියෙනවා ඕකට මෙතන තියෙන එකේ ඒවා මොකද මේ 10 ස්ථානේ දස ස්ථානේ මේ තියෙන එක ස්ථානේ මේ තියෙන දස ස්ථානේ මේ තියෙන එක ස්ථානේ එතකොට 10 ඒවා දෙකක් තියෙනවා එකේ ඒවා කීයක් තියෙනවද එකේ ඒවා තියෙනවා 3ක් මේක පැහැදිලි
එතකොට අපිට මේක කියන්න පුළුවන් 23 කියන්නේ 10 ඒවා දෙකක් සහ 1 ඒවා තුනක් කියන එක. හරි. මම පොඩ්ඩක් උදාහරණ කීපයක් සාකච්ඡා කරන්නම්. හරි. මම මෙතන සංඛ්‍යා පහක් ලියලා දෙනවා බලන්න. මෙතන තියෙනවා පුතේ 10 ඒවා පහක් තියෙනවා. එකට එකතුලා දෙනවා 1 ඒවා 8ක්. මේ ගණන් බලන්න. ඒකෙ තියෙනවා 10 ඒවා 3ක් හා 1 ඒවා 5ක්. මෙතන තියෙනවා 10 ඒවා 2ක් හා 1 ඒවා 2ක්. මෙතන තියෙනවා 10 ඒවා 3ක් හා 1 ඒවා 1ක්. මෙතනත් බලන්න මෙතන විශේෂයි 10 ඒවා 4ක් තියෙනවා 1 ඒවා කීයක්වත් තියෙනවද නැහැ බිඳුවයි. මෙන්න මේ විදිහට 10 ඒවා සහ 1 ඒවා කිය බොඩවල් වලට වෙන් කරලා පෙන්වන්නත් පුළුවන්. ඔයාලට මෙතනින් යම් අදහසක් එන්න ඇති මෙන්න මේ එක ස්ථානයකින්. මේ ස්ථානයකින් මේ ඉලක්කම පිළිදෙන ස්ථානය අනුව ඒකට යම් වටිනාකමක් එකතු වෙනවා. ඇත්තරම මේකෙන් නිරූපණය වෙන්නේ කීයේ ඉලක්කමද? මේකෙන් නිරූපණය වෙන්නේ 10 ඒවා දෙකක් කියන එක. 20 10 ඒවා දෙකක් තමා මේකෙන් නිරූපණය වෙන්නේ. නිරූපණය වෙන වටිනාකම මේ සංඛ්‍යාවේ 20ක් වෙනවා. මම හිතනවා මේක ගැන පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතකොට නිරූපිතා කියන තම් මේ මෙතනින් මේ එන මේ දෙකෙන් නිරූපිතාගය වෙන්නේ කීයද? මේ දෙකෙන් නිරූපිතාගය වෙන්නේ 20. මේ දෙකෙන් නිරූපිතාගය වෙන්නේ 20. ඒතකොට බලමු මේකෙන් නිරූපිතාගය වෙන්නේ 50. මේකෙන් නිරූපිතාගය වෙන්නේ 8. මේකෙන් නිරූපිතාගය වෙන්නේ 30. මේකෙන් නිරූපිතාගය වෙන්නේ 5. මේකෙන් නිරූපිතාගය වෙන්නේ 20. මේ දෙකෙන් නිරූපිතාගය වෙන්නේ 2. මේ තුනෙන් නිරූපිතාගය වෙන්නේ 30. මේකෙන් නිරූපිතාගය වෙන්නේ 1. මේ හතරෙන් නිරූපිතාගය වෙන්නේ 4. මේ බිඳුව තමයි සංඛ්‍යාව ඉලක්කම ස්ථානය නිරූපිතාගය. බලන්න මේ සංඛ්‍යා පහක් මන් දෙනවා. 53 42 28 75 93 මේ නම් පහ බලන්න. ඒකට අදාළම සංඛ්‍යාවක් දෙනවා. මෙතනදී මේ 3 කිය කොතනද තියෙන්නේ? මේ 4 කොතනද තියෙන්නේ? මේ 2 කොතනද තියෙන්නේ? මේ 5 කොතනද තියෙන්නේ? සහ මේ 9 කොතනද තියෙන්නේ කියන එකයි මම අහන්නේ. ඒක බලන්න මේ 53 3 පිහිටලා තියෙන එක ස්ථානයේ ඒකෙන් නූපල් කරන වටිනාකම වෙන්නේ 3. 42 ඉලක්කම් වෙන්නේ මෙන්න සලකා බලපු එක 4. 4 තියෙන්නේ දසස්ථානයේ. දසස්ථානයේ වටිනා නිරූපණය කරන වටිනාකම් වෙන්නේ 40. ඊවසෙ මෙතන 28. 28ෙන් 2 බලන්නේ 2 තියෙන ස්ථානයේ වෙන්නේ දසස්ථානය. ඒකේ නිරූපණය කරන්නේ 20. 75. 75 ගේ ඉලක්කමේ අපි සලකා බලන ඉලක්කම වෙන්නේ 5. 5 පිටලා තියෙන්නේ එක ස්ථානයේ. ඒකේ නිරූපණය කරන වටිනාකම් වෙන්නේ 5යි. ඊගාවට මෙතන තියෙන 93. 93ෙන් 9 පිටලා තියෙන ස්ථානයේ වෙන්නේ දසස්ථානය. ඒකෙන් නිරූපණය කරන වටිනාකම් වෙන්නේ 90. හරි. මම හිතනවා මේක ගැන පැහැදිලිතාවයක් ඇති වෙන්නේ නැති කියලා. අපි යමු ධන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් කොහොමද හඳුනගන්නේ කියලා. එහෙනම් මම මොකද මේ ලියලා දෙන්නේ කියලා මේ සංඛ්‍යාව කියව ගන්න පුළුවන්. බලන්න මේ 78354. 78354. එතකොට පුතේ අර ඉස්සර කතා කරා වගේම මේවා පිළිදෙන ස්ථානයක් තියෙනවා. මේවා මේ ස්ථානයේ ඉලක්කමක් වෙනවා. එතකොට පුතේ බලන්න කියලා පුතේ එක ස්ථානය. මේකට එක ස්ථානය කියලා කියනවා. මේකට කියනවා දස ස්ථානය. මේකට කියනවා සිය ස්ථානය. මේකට කියනවා දහ ස්ථානය. මේ ඉලක්ක මේ ස්ථානෙට කියනවා දහ ස්ථානය. මේ ඉලක්කමට කියනවා පුතේ දස දහස්ථානය කියලා. මේකට කියනවා දස දහස්ථානය කියලා. ඒතර බලන්න මෙන්න මේ 4ට මොකක් කියලාද කියන්නේ? 4ට කියන්නේ එක ස්ථානයේ ඉලක්කම කියලා.
මෙතන මේ පහට කියන්නේ දසස්ථානේ ඉලක්කම කියලා. මේ දසස්ථානේ ඉලක්කම මේ තුනට කියන්නේ මොකක්ද? සියස්ථානේ ඉලක්කම. සියස්ථානේ ඉලක්කම මේකට කියන්නේ මොකක්ද? ඉතින් මේකට කියන්නේ දහස්ථානේ ඉලක්කම. අටට කියන්නේ දහස්ථානේ ඉලක්කම. අටට කියන්නේ දහස්ථානේ ඉලක්කම. මේ හතට කියන්නේ එතකොට දස දහස්ථානේ ඉලක්කම කියලා. මේ වෙන් පුතාලට පේනවා මේ පහෙන් නිරූපණය කරන්නේ කීයක්ද කියලා පේනවා. මේ තුනෙන් නිරූපණය කරන්නේ තුන නෙමෙයි, ඊට වඩා වැඩි සංඛ්‍යාවක්. මේ අටෙන් නිරූපණය කරන්නේ වෙන සංඛ්‍යාවක්. මේ හතෙන් නිරූපණය කරන්නේ වෙන සංඛ්‍යාවක්. මම හරි ඉස්සලා විදියම වගුවක් ගහගත්තා. මම මෙතන යම් සංඛ්‍යා ටිකක් කියනවා. පුතාලට පුළුවන් වෙනෝනේ මම ඉලක්කමක් දුන්නම ඒ ඉලක්කම පිටි ස්ථානය කුමක්ද සහ ඒකෙන් නිරූපණය කරන අගය කොච්චරක්ද කියන එක බලන්න. බලන්න පුතේ. හරි පුතේ. මම මෙතන සංඛ්‍යා 6ක් ලියලා තියෙනවා. එතන බලන්න ඉලක්කම් කීපයක් දාලා දිනවා මෙතන ඉලක්කම්. මම මෙතන පෙන්නලා දෙනවා ඔයාලට සංඛ්‍යා කිහිපයක්. ඒකෙන් මට අවශ්‍ය කරන මෙන්න මේ සංඛ්‍යා, මෙන්න මේ ඉලක්කම. මෙන්න මේ ඉලක්කම පිළි ස්ථානය සහ ස්ථානෙ නිරූපණය කරන අගයයි අහන්නේ. තියෙන්නේ මොකද කියලා? හතර තියෙන්නේ එක ස්ථානෙ නෙමෙයි, දස ස්ථානෙ තියෙනවා. මේක ස්ථානෙ වෙන්නේ දස ස්ථානෙ. ඒකෙන් නිරූපණය කරන වටිනාකම් වෙන්නේ 40. මෙතන හතර තියෙන්නේ පුතේ සිය ස්ථානෙ. ඒක නිරූපණය කරන වටිනාකම වෙන්නේ නිරූපිත අගය වෙන්නේ 400. මෙතන හතර වෙනස්, මෙතන හතර වෙනස්. 400 නිරූපණය වෙලා තියෙනවා. ඉතින් බලන්න ඊගාව එක. මෙතන පහ නිරු ස්ථානය වෙන්නේ, පහ පිටරදී ස්ථානය වෙන්නේ දහස්ථානය. ඒකේ අගය වෙන්නේ 5000. නිරූපිත අගය වෙන්නේ 5000. මෙතන තුන පිහිටලා තියෙන ස්ථානය වෙන්නේ සිය ස්ථානය. ඒක පිහිටලා තියෙන ඒකේ නිරූපණය කරන වටිනාකම වෙන්නේ 309. පිහිටලා තියෙන්නේ එක ස්ථානෙ නෙමෙයි, 10 ස්ථානෙ නෙමෙයි, සිය ස්ථානෙ නෙමෙයි, 10 ස්ථානෙ නෙමෙයි, 10000 ස්ථානය. සංඛ්‍යා කලාප කියන එක යම් ඉලක්කමක් ලියුවා. මේ සංඛ්‍යා පුතාලට එකපාරම කියව ගන්න පුළුවන්ද බලන්න. ඔයාලා මුලින්ම සිද්ධ වෙන පුතේ මේ ඉලක්කම් ටික ගණන් කරගන්න. ඉතින් මෙහෙම මේ විදියට සංඛ්‍යාවක් ලියුවොත් උඹට පේනවා මේ එකම දිගට සංඛ්‍යාවක් කියන එක වටිනාකමක් තියෙනවද? ඔව්, මේ වගේ සංඛ්‍යාවක්. නමුත් මේ සංඛ්‍යාව අපිට කියව ගන්න යම් කාලයක් ගත වෙනවා. මේක කියව ගැනීම ඉතාමත් අපහසුයි. ඒක නිසා පුතේ යම් සංඛ්‍යාවක් අපි කලාප වලට වෙන් කරගන්නවා ඉලක්කම් 3න් 3. මේ බලන්න මෙන්න මේ විදිහට වෙන් කරගන්නවා. හරි, මේ විශාල වටිනාකමක් පුතේ. නමුත් මේක කලාප වලට වෙන් කරගෙන තියෙන කලාප වලට වෙන් කරනවා කියලා කියන්නේ පුතේ ඉලක්කම් 3න් 3 3න් 3 පොඩි ඉඩක් තියලා පොඩි ඉඩක් තියලා කියන එක. ඉඩක් 28 වල ආයි ඉලක්කම් 3ක් කියලා ආයි ඉඩක් 28 වල මේ පළවෙනිම එකට කියන්නේ ඒකක කලාපය කියලා. මේක පුතේ
සියස්ථාන ත්‍රගම් තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේකට කියන්නේ ඊට පස්සේ තියෙන එකට කියන්නේ දහස් කලාපය කියලා. මේක ඒකක කලාපය ඊට පස්සේ දහස් කලාපය ඊට පස්සේ පුතේ මේකට කියන්නේ මිලියන කලාපය කියලා. මිලියන කලාපය කියලා කියන්නේ මේකට කියන්නේ බිලියන කලාපය කියලා. හරි අයිමත් පුතේ බලමු මේ කලාපය කියන්නේ සංඛ්‍යාවක් මුල ඉඳන් මේ බලවන මෙතන අන්තිමට තියෙන එක කියනවා ඒකක කලාපය කියලා. ඊගාව කලාපය දහස් කලාපය මේකට කියන්නේ මිලියන කලාපය මේකට කියන්නේ බිලියන කලාපය කියලා. පුතේ මේ සංඛ්‍යාවක් කියවනකොට වඩාත් ලේසි වෙනවා. අවසානයේ මේ එක ස්ථානයේ හැර හැම අවස්ථාවකදීම මේ ඉලක්කම කියවනකොට ඒ කලාපේ නම අන්තිමටම කියවන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ සංඛ්‍යාව කියවන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ සංඛ්‍යාව කියවනකොට එක ස්ථානයේ හැර අනිත් හැම අවස්ථාවකම එක ස්ථානයේ හැර හැම අවස්ථාවකදීම මේ වටිනාකම කියවලා කලාපේ කියනවා. මේ වටිනාකම කියවලා කලාපේ කියනවා. මේ වටිනාකම කියලා කලාපේ කියනවා. උදාහරණයක් බලන්න මේක. මේක කියවන්නේ 384 බිලියන 273 මිලියන 548475 කියලායි කියන්නේ. ආයෙ බලන්න පුතේ මේක කියවන විදිහ. හරිම ලේසි. මේ කලාපේ කිව්වා වටිනාකම කිව්වා කලාපේ කිව්වා වටිනාකම කිව්වා කලාපේ කිව්වා වටිනාකම කිව්වා කලාපේ කිව්වා අන්තිමටම මේක කියලා ඒක කලාපේ කියලා කියන්නේ නැහැ. මේ විදිහට කියනවා. මේ අන්තිමම එක ස්ථානයේ මේ අන්තිම වටිනාකම නිකන් සාමාන්‍ය අපි කියවන විදිහට කියනවා. ආයි බලන්න පුතේ මේක කිය 84 බිලියන 273 මිලියන 548475 කියලායි මේ සංඛ්‍යාව කියවන්නේ. විශාල සංඛ්‍යාවක් අපි මේ කියවුවේ. පුතාලට පැහැදිලි වෙන්න ඇති. අපි තවත් ඉස්සරහට ගිහිල්ලා. හරි පුතේ බලන්න මේ සංඛ්‍යාව කියවන්නේ කොහොමද? මෙතන කලාප කීයක් තියෙනවා කියලා බලන්න ඕනේ. මෙතන පුතේ ඒක කලාපේ තියෙනවා, මෙතන දහස් කලාපේ තියෙනවා, මෙතන මිලියන කලාපේ තියෙනවා. අපි මේ කියවන්නේ මුලින් ඉඳන් මිලියන කලාපිනා. මෙතන මේ තියෙන ඉලක්කම කීයද? 35 නේද? අපි කියනවා 35 මිලියන. ඊට පස්සේ මෙහෙම එක පැත්තටම කියවන්න පුළුවන්. මම යාට පැහැදිලි වෙන්නයි මේ කියන්නේ 35 මිලියන පෙතියෙ කියද 458 මේ කලාපයේ දහස් මේ 273 මෙන්න මේ විදිහට පුතේ මේ සංඛ්‍යාව කියවන්නේ. તો මේක කියන්නේ කොහමද? 35 මිලියන 458273 කියලා කියන්නේ. හරි. තව එකක් බලමු. හරි පුතේ. බලන්න මේ සංඛ්‍යාව. මෙතන දින කලාප 3ක්. මිලියන කලාපේ තියෙනවා, දහස් කලාපේ තියෙනවා, එක කලාපේ තියෙනවා. බලන්න මේ දහස් කලාපේ මුකුත්ම වටිනාකමක් නැහැ. නමුත් මේක කියවල ඉඳී බලන්නකො. මෙහෙමයි කියන්නේ 785 මිලියන දහස් කලාපේ නේද? ඉතින් දහස් කලාපේ කියන්නේ නේ. එතකොට 785 මිලියන 175 අනේ විදිහ තමයි මේක පෙන්වන්නේ. හරි. අට දහස් පහ ඒක කලාපින පහ විතරයි. පහ වුණ විදිහ තමයි මේක.
පාත් ගණක් බලමු මේක බලන්න කොහොමද කියවන්නේ කියලා නම මිලියන 573873 නම මිලියන 573873 ඔය විදිහ තමයි කියන්නේ संख्या ඒවා කලාප වලට වෙන් කරගත්ත ඉලක්කන් තුනෙන් තුන තුනෙන් තුන කලාප වලට වෙන් කරගෙන සංඛ්‍යාවක් කියවන විදිය ඉගෙන ගත්තා. එතකොට ඒක වඩාත් ලේසි වෙනවා කියවනකොට කලාපේ නම එක ස්ථානයේ හැර හැම ඉලක්කමකම කලාපේ නම අගට කියවන්න ඕනේ. සාමාන්‍ය ඉලක්කමක් කියවන විදිහ කියවලා අගට කලාපේ නම කියවන්න ඕනේ. එතකොට තමයි මේ ඉලක්කම කියවීම ඉතාමත් පහසු වෙන්නේ. දැන් ඔබතුමා වල මේ පාඩම ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නත් කියලා. එහෙනම් අදට සමුගන්නවා ආයම දවසක ඔයාලා හම්බ වෙන බලාපොරොත්තු වෙමි.